මේද සක්විතිගේ අත අල්ලාගෙන ඇඬුවායි. ඒ ඇඬු මේ දහසක් දුක් වේදනා මෙන්ම අනන්ත වූ සතුටක්ද තිබුණේ. මහත්තයෝ දුක්ගිනාවේ කමක් නැද්ද? ඈසුවේ පොඩි දැරියගේ මිනි. තාම බිනිදිය කාමරයට දැම්මේ නැත. දුවෙක් නෙමේ ගිනාවේ බබා, සුරංගනාවියක්. මේ දාගේ කඳුළු ඇස් අගස්සින් පෙරලෙන මට සතුට වහව ගන්න බෑ මහත්තයෝ. මටත් බෑ. දුව මන්දියා බැලුවත් එක්ක තාත්තා පව් කියලා හිතන්නේ නැති. මේ දාගේ සක්විතිගේ අත සිවිමිනි. බබාට අමාරුද? ඔහු ඇසේ සුදු රෙද්දකින් වැසු ඇගේ නැඹ මතට මෘදුව සුර තබාය. දූගේ මූණ දැක්කම යමාරුව ගියා. මලක් වගේනේ. එයාගේ අම්මා වගේමයි. තාත්තගේ කට. මේදා උන්නේ පුදුමාකාර සතුටගෙනි. දරුවෙක් නැතුව දුක් විඳි අතීතයේ ඇයට සිහිවිය. එහි නිසා ඒ රූපාණියවත් බැලුවේ නැත. ඒ දරුවන් සඳහා හෝ කිරිපිටි දැන්වීමක් ගියත්, බේබි ක්‍රීම් දැන්වීමක් ගියත් මේ දාට වේල් දෙක තුනක් කෑමවත් කන්නට නොහැකි විය. ඒ දුක්බර සමය නිමා කරන්නට දුක් විඳි කෙල්ලේ. ආව්. අද කෙල්ල වුණා නම් ඒකි පැලේ. මටත් මතක් වුණා. ඒගි වුණත් කෙල්ලට එන්න බෑ. දන්නවනම් මඩයි. අපි ළඟටවත් එන්න බැරි තරමට කෙල්ල අසරණ වුණා. ඒ අසරණකම මොනතරම් කටුකදයි මේදා දනේ. මං වෙනින් කොච්චර දේවල් වලට ගියාද? ඒකල මිනිස්කමට කවදා හෝ දෙයක් කළ යුතුය. ඒත් කෙල්ලව මහගෙදරින් පන්නා දමද්දී තමාට කෙල්ල වෙනුවෙන් අබටක දෙයක් කරන්නට බැරි විය. දූගේනෝ මහත්තයෝ. හෙදියන් දෙදෙනකු දීනේ ගෙනා ඕය. මේදාගේ පපුව පිපිරෙන්නට තරම්ය. ඇය කඳුළු පිරි දෙනතින් දුව තම පපුව අද්දරට ගත්තාය. බඩගිනි වෙලා දැන් ඉඳලා ෆීඩ් කරන්න කිරිනවා නේද? ඔව් නර්ස් මේ. මේදාගේ තෙත්තු බෙඩ් ජැකට් එක පෙන්නුවාය. ඇගේ පිහිරු තුඩාගින් ගැලෝ කිරින් ඒ තෙත්තු තිබුණි. හිමින් හිමින් කිරි බොන්න ගනී. මේදා පුදුමාකාර ආදරයකින් කෙල්ලව නිර්වත් පියුරු වලට තබා ගත්තාය. කිරීරෙන සුවඳින් පිරී තිබූ සුදු පියුරු මතට බිනිඳිය මුහුණ තැබේ සංසාර පුරුද්දක් ඇතුවක් මිනි. අනේ මාත්‍යෝ, දුවා කොක්කු බොනවා මේ. මේදා කිවි සතුටනේ. සක්විති ලං ලංව ඒ දසුන දෙස බලා උන්නේ. ඕ අරකට මේදාගේ වරකට දුවගේ තිස පිරිමැද්දේ. අපේ කෙල්ල අපට වාසනාව ගෙනේ. දුක් වෙන්න එපා. මේදා කියේ සියල්ල දරා ගනිමිනි. කිරිබිය අවසානයේ බිලිඳිය අම්මාගේ උණුසුමට තුරුලෝ නිදාගත්තාය. මේදා කෙල්ලගේ අත කකුල් ඉඹිමින් අතගාමි මව පදවියේ කුණඳුල් පැය කිහිපේ වින්දාය. එකවරම කිසේ දොරට තට්ටු කළේ. සක්විති ගොස් රෝහල් කාමරේ දොර ඇරේ. දොරකඩ උන්නේ අවුරුදු 20ක පමණ පිරිමි ළමයෙකි. මේ සක්විති සර්ද? ඔය ඇසුවේ ගෞරවෙනි. ඔව්, මේ මල්ලි කවුද? සක්විති ඇසුවේ. මාව සක්විති සර් දන්නේ. මේක දෙන්න කියලා වාශාක්ක කිව්වා. සක්විති හොදෙස බැලුවේ පුදුමේනේ. මේ මල්ලි කවුද? කෝ වර්ෂණන්ගේ? දන්නේ. මේක අක්කගේ බබාට දාන්න කිව්වා. මම එච්චරයි දන්නේ. නංගි මොනවද කිව්වේ? එන්න පුළුවන්කමක් නැහැ කිව්වා. කවදාරි බබාව බලන්න එනවා කිව්වා. ආස. සක්විති හොදන් කුඩා පෑගේ අතර ගත්තේ. කොහෙද කෙල්ල ඉන්නේ? දන්නේ ආස. ඇත්තරම දන්නේ. එහෙමම හොගියේ. සක්විති ටික දුරක් හො යන දෙසද බලා උන්නේ. මොහතකින් ඔහු පාතර බැස ගියේ. බබා මේ කෙල්ලේ වෙලා. සක්විතියේ මේදා අතර දුන්නේ වේවුලමනි. කෙල්ලේ වෙලා? කෙල්ල? කෙල්ල කොහොමද දන්නේ අද මට? දන්නේ නැහැ බබා. මේදායේ විවර කළේ දීනියෝ පපුවේ තබාගෙන. කෙල්ල ඒවා තිබූ දේ දකිද්දි ඇයට ඇඩෙන්නට වගේ ආවේ. අනේ දෙහිනේ, ඇයි කෙල්ල මෙහෙම දෙයක් කළේ? එයා ආපු මල්ලි දන්නෙත් නැහැ කෙල්ල ගැන. කෙල්ලට අපි ළඟට එන්න පුළුවන් නම් එනවා රත්තරන්. ඒකි මේ කොහෙ හරි ඇති. පව්. විඳව ඉඳව දුක් විඳ විඳ ඇති. මගේ කෙල්ලට ලැබිච්ච පළවෙනි තෑග ලස්සන පංචායුධයක්. පව්. සල්ලිත් නැති හිඟන්නේ. මේදාගේ පව් ඇත්තටම ඇවිලිනේ. මට කට්ටක් දෙන්න මහත්තයෝ.
ඔය බෑගි කිය ඇති සක්විත කුඩා බේබි කර්නල් කට්ට මේද අතර දුන්නේ මේදා වාශයව පංචාදි දූගේ කුඩා කමිස පොඩ්ඩ ගැසු අය ජීවිතය හරි පුදුමයි හරිම පුදුමයි අද නෙමේ මහත්තයෝ කවදාරි කෙල්ලට හරියන්න ඕන නැත්තම් මේ ලෝකෙ දෙයියෝ කියලා කෙනෙක් නෑ මේදා කිව්වේ පංචායදේ හැඩ බලමිනි හැමේ ළඟපාතක ඉන්නක් වැනි හැඟීමක් මේදාට දැනුනි තමාට මේ තරම් උදව් කළ කෙල්ලගේ ජීවිතයට කිසිදු පිළිසරණක් වන්නට තමාට නොලබුණු හැටි පුදුමාකාරයයි මේදාට සිතුනි කාත් කවුරුන් නැති හිඟන්නේ කුටි කාගෙන මහගෙදරින් යද්දි යලි යලිත් හිඟන්නේස්සේ මහගෙදරට එද්දිත් කෙල්ලගේ ජීවිතෙ උන් එකම කෙනාත් නැති වෙද්දිත් කිසිවක් කරගන්නට තමාට බැරි විය එහෙම තිබේදීත් කෙල්ල මිනිස්කම් අමතක නොකරයි හැයි බබා මේදාගේ ඇස්සලෝ කඳුළු දෙක සක්විති ඇසුවේ නොකීවද ඇය තැවෙන්නේ වාශා ගැන බව සක්විති දනි කෙල්ල පව් අද හිටියනම් මා වගේම සතුරුවේ දුව ළඟින් හෙලවෙන එකක් නෑ මේදා කිවි බිලිඳියගේ හිස මෘදු අතගාමිනි කෙල්ලගේ ජීවිතේ ප්‍රථම මෞකිරි වඩියේ බී සැපට නිදිය මටත් හරි තනිකමක් දැන්නවා බබා මල්ලිත් නෑ කෙල්ලත් නෑ සමහරට කෙල්ල එහෙමම හැංගිලා යයි සක්විති කිසිවක් කිවේ නැත ඒකේ කොයි ජීවත් වෙනවද දන්නේ නෑ ඒත් කොයි ජීවත් වුණත් කෙල්ලට අපිව දැනෙනවා නැත්තම් කොහොමද මෙහෙම අද පැටිය ලැබෙනවා කියලා දන්නේ සක්විතරත් ඒ පුදුමය හිමාලි විමුක්තිගේ කාමරයට ගියේ සුරම්යන් මොරගොඩ මහතා නවලෝක රෝහලට පිටත්ව ගිය පසුවේ ධනසිරි විමුක්තිය උදේ ඇඟ සෝදා අලුත් සරමක් ඇඳවා යලි තැඳ මතට තබා තිබුණි ඔහු විමුක්තිගේ උදෑසන වැඩ ටික නිමවා පැමිණි බර වූ හදවතිනි ඇයි දනේ අර අලුතෙන් ආපු කෙනා පුංචි මහත්තයගේ කාමරේමයි මට ඇවිත් කියනවා ඇඟ සෝදලා තියන්නලු ඉතුරු වැඩ ටික එයා කරන්නම් කියලා අන්නාට හීලිනි එයාව දැකපු දවසෙම මටත් හිතුණා එයාගෙත් මස්සිනානේ නේද මොනවා වෙන්න යනවද කියලා තේරෙන්නේ නැහැ දනේ ලොකුනෝන හරි සතුටින් ඉන්නේ යාපු එකට ගෙදර හිටපු කෙල්ලව එලෙව්වා දැන් ඇවිත් තින්නේ යාගේ පැත්තේ කෙනෙක්නේ හතර පැත්තෙන් ආවත් වාශනංගි වගේ පුංචි මහත්යට ආදරේ කෙනෙක් එනි එකක් නැහැ දේනේ මේවා බල බල ඉන්නානේ අනේ දනේ හාස්සෙලාරි මේද නෝනවයි කෙල්ලවයි බලන්න යන් හොඳේ අපිටත් දුෙක්ද දන්නේ අන්නා සිනාසුනා මිසක කිසිවක් කිවේ නැත මේද නෝනටත් අද වාශනංගිව මතක් වෙනවා ඇති කෙල්ල නැත්තම් ඔය බඩ නැහැ මේ ඔක්කොම කවදාරි විසඳේ කියලාත් හිතෙනවා අන්නා මටත් හිතෙනවා අන්නා කිවේ දිග සුසුමක් හිලමිනි ඇහැ බඩත් ඔසවාගෙනම මුළු තැන්ගෙට ගි මේ ගෙදර වෙන අලුත් දේ කුමක්දයි බලන්නට මම මේ අක්කට ඉන්දියාප්ප ටික අරන් ඉන්න ගියේ අන්නා එද්දි කිව්වේ ඇගේ නැගිනියොත් තනෝජාය කෝ අන්නා අසන්නේ කාගෙනදයි තනෝජා තනේ දැන් ආවා මං කිව්වා පුංචි නෝනා කෑම කන්න මං පුංචි මහත්තයට ගිහින් කවන්නම් කියලා එතකොට මං කිව්ව එක ඇහුනේ නෑ වගේ බෙදාගෙන උඩට ගියා සියක් නැති හින්දා කවුරු කැව්වත් කයි ඒත් පුංචි මහත්තයට කැව්වේ එක්කිනයි අන්නා කිව්වේ අමාරුවට කොන්දට අතක් තබාගෙන අන්නා සාලේට ගොස් සුඩු මහල දෙස බැලුවායි විමුක්තිගේ කාමරයේ දොර අඩවල් කර ඇත ඇහැට හීල්ලිනි හිමාලි විමුක්තිට කැම කවන්නට ආවේ උදේනාගෙන අලුත් සායකුත් බ්ලවුසයකුත් ඇඳගෙන තද රතු පැහැග සායත් රතු මල් වැටුණු බ්ලවුසයත් ඇයට ගිනාවේ සුන්දර පෙනුමකි තාමත් එත්ත තිබූ කොණ්ඩය ඔහේ උරතලේ දිගේ වැටෙන්නට දමා වුන් හිමාලි කෑම ටික මේසේ මත තබා මොහොතක් විමුති දෙස බලා වුණාය ඊටත් පසු ඔහුගේ මූණට සීතල සුර තබා ධනසිරි ටිකක් වැඩියෙන් දමා තිබූ පුයර ටික පිස දැම්මාය එසේ පිස දමූ දෑත ඇය ඔහුගේ මූණින් ගත්තේ නැත හැයින් මෙහෙම තව කවුරුහරි අතගාලා තියෙනවද මම නම් කාගේවත් ඇඟකට අතක්වත් තියලා නැහැ ඇත්තමයි හිමාලිය සේකීවේ විමුක්තිගේ දිනෙත් දෙස බලාගෙන මේ ඊටත් පසු ඇය ඔහුගේ සුරතගෙන ඇගේ උකුල මතින් තබා ගත්තාය ඉන්දියාප්ප කමු
මේව රහත දන්නේ දවසක මං හදන්නම්. හිමාලි ඔහුට කිව්වේ සර්වියට් එකක් ගෙන ඔහුගේ ගිල පාම් වලට දමාය. පළමු ඉන්දියාප්පකට ඔහුට කවා ඇය ඔහු දෙස බලාගෙනම උන්නාය. ජීවිතේ කාටවත් කවල නැහැ. ඔන්න ඔයාට තමයි ඉස්සෙස්ලාම කිව්වේ. ඇය සිනාසිද්ධි විමුක්ති වරක් සිනාසුනිය. හිමාලිගේ පපුව ලෝභකමින් පිරී ගියේ. ඔන්න දැන් අපි දෙන්න යාළුයි හොඳද? මං තමයි ඔයාගේ හොඳම යාළුවා. හරි. ඇය කවන අතරතුර මොහොතක් ඔහුගේ සුරතගෙන ඇගේ වමතින් තද කරගත්තායි. කෙනෙකුට දෙවියන් හිමි කර දුන් සුරත තවත් කෙනෙක් අල්ලා ගත්තාට කිසිවක් නොවන බව හිමාලි දන්නේ නැත. මංජුලා මහගෙදරට ආවේ මේ මොහොතේදී. ඇය එන බව දකිද්දි අල්ලාට යටසිතින් සිනා නැගිනි. ගෑණිව නවත්තන්න නරකයි. ආරයා ඉන්න බව නොකියම උඩට යවන්න ඕන. අන්නා සිතා ගත්තායි. Good morning Manjula baby. අන්නා වෙනදාටත් වඩා සුවදලස මංජුලා හා කතා කළායි. Morning අන්නා, කෝ ඇන්ටිලා? අපේ මේ දනෝනට උදේ දුවෙක් ලැබුණානේ. උදින්ම ගියා. ආ ලැබිලාද? පුංචි මාත්‍ය උඩ ඉන්නව නේද? ඔව්. අන්නා මංජුලා උඩට යනවරු බලා උන්නායි. අද කිසිම වැඩකට නැති ගෑනු දෙන්නේ විමුක්තගේ ජීවිතේ කැරකෙන අයරු අන්නා බලා උන්නේ උපහාසයෙන්. මංජුලා විමුක්තගේ කාමරයට එද්දි හිමාලි උන්නේ ඔහුට කවමිනි. ඇගේ එක් අතක් තිබුණේ විමුක්තගේ උරතලයේ මතේ. ඔහුගේ වතරම බර වී ඒ වතේ උණුසුම අනාරාධිතවම විඳිමින් හිමාලි විඳේ වෙනස්ම රසයකි. එක්වරම දුට දෙයින් මංජුලාට කිසිවක් සිතාගන්නට බැරි විය. ඇය අදාගත නොහැකියාවක් මෙන් හිමාලි දෙස බලා උන්නාය. විමුක්තගේ එක් අතක් හිමාලි තබාගෙන උන්නේ ඇගේ කලවා මතේ. මේ දසුන මංජුලාට කොහෙත්ම ඉවසාගෙන ඉන්නට පුළුවන් දසුන නොවියේ. මංජුලාව දැක හිමාලි තරමක් ගැස්සුණායි. ඇය නිරාවරණී වී තිබූ ඇගේ දෙපා හදාගත්තේ වැයෙමිනි. විමුක්තගේ වතරම වරව තිබූ ඇගේ වත පිටිපසටගෙන හිමාලි මංජුලා දෙස බැලි තරමක නොසන්සුන් බවකිනි. ඔයා කවුද? මංජුලා ඇසේ හිමාලි දෙස බලාගෙනමයි. හිමාලිව දකිද්දී මංජුලාට සීවේ වර්ෂාවයි. හිමාලට පිහිටා තිබුණේ වාෂාට වැනිමූ සුන්දර රූසපුවකි. මම හිමාලි. හිමාලි පිළිතුරු දුන්නේ මේ මංජුලා බව දැනගෙනමයි. මංජුලා විමුති දෙස බැලුවේ වෙනස්ම ලෙසනි. ඔහු මේ කිසිවක් නොදැන දෙදෙනා දෙසම බලා උන්නේ. එහෙම කෙනෙක් මේ උන්නේ නෑනේ. මම විමුක්තියගේ නංගි කෙනෙක්. දැන් මේ ඉන්නේ. ඒවරනම් හිමාලි පිළිතුරු දුන්නේ තරමක වෙනස් හඬකින්. එක ගෑණියෙක් කොහම හරි පන්නගත්තා. දැන් තව ගෑණියෙක් ඇවිත්. මේක අරකට වඩා ටිකක් අමාරුයි වගේ. මංජුලා හිතේ හිමාලගේ මොනින් පෙනෙන්නට තිබු තරම කාඩම්බර පෙනුම දෙසද බලාය. ඕක කරලා ඉවරනම් යනවද එළියට? හිමාලි මංජුලාගේ කීම ගන්නකට ගත්තේ නැත. අයියා බඩගින් ඉන්නේ. ඉන්න ටික. තාම කටවල් 3-4 කෙව්වේ. හිමාලි කිසිදු වියක් නොමැතිව මංජුලා ඉදිරිපිටදීම විමුක්තිට කවමින් කීවාය. මංජුලාව ඇතුළාන්තෙන් විගුලන්නට විය. ඇය වේගෙන් පහළට ගියේ වෙවුලමින් මිනි. මොන හරි දෙයක් කරන්න හිතාගෙන ප්ලෑන් කරගෙන ආවම මෙතන තව මරාලයක් පහත් වෙනවා. මංජුලා පහළට ගියේ මෙසේ සිතමිනි. මංජුලා ගිය පසු හිමාලි තමා සමගම සිනාසෙමි විමුක්ති දෙස බැලුවාය. ඔයා වෙන ගර්ල් කෙනෙක්ට ආදරය කරපු එක අහන්නත් දෙයක් නෑ. ඔයාට මේ වගේ ප්ලාස්ටික් මලක් ගැලපෙන්නේ නෑ. ඔයා ඇත්තටම ආදරය කරපු ගර්ල්ව දැක්කනම් මං උනත් ටිකක් බය වෙයි. එයා මං වගේද? හිමාලි විමුක්තිට අවසන් ඉන්දියාප්ප කටද කවමින් සිතින් ඇසුවාය. කවුද අන්නා මේ කේස් එක? මංජුලා සද්ද අන්නාට සිනා ගියේ. ඔයා වගේම කේස් එකක් තමයි. කියන්නට කටට ආවේ ලොකු නෝනගේ නුවර නංගි කෙනෙක්ගේ දුවෙක්. පුංචි නෝනා මෙහි ඉඳලා ඉගෙන ගන්න යන්නේ. ආ නුවර කුමාරයාමි කෙනෙක්ද? මංජුලා බේබි කතා කළාද? අන්න ඇසේ හිමාලි ගැන මංජුලාගේ අදහස දැනගන්නට. මම්මුකොටද කොහෙවත් යන අය එක්ක කතා කරන්නේ. අන්නා යටිසිතින් සිනාසුනායි. මේ ඇවිලිල්ල ඇති වෙන බව අන්නා දැන උන්නායි. විමුක්තිට මොකටද යා කවන්නේ පොවන්නේ? කවුද දන්නේ යාටත් කැක්කුමක් ඇවිද්ද කියලා? අන්නා ඇසේ සිතුවා මිසක කීවේ නැත.
පිනදට කවල පෝල ඔක්කොම වැඩ කරන සක්විති මහත්තයා. අද මේද නෝනට බබා ලැබුණානේ. සක්විති මහත්තය ආවේ නෑ. අල්ලා මේ ටික කියද්දි හිමාලි ඔවුන් ප්‍රතිපසයේ. ලොකු අයියා හිටියත් නැතත් මගේ අයියට මට කවන්න බැරිද? ඇගේ අයනින් අල්ලා පමණක් නොව මංජුලාද ගැස්සේ කියේ. කෙල්ල වගේ අහිංසකම නෑ, හොඳ කට අන්නා සිතුවාය. ආවනම් තමන්ගේ වැඩක් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. මගේ මහත්තයාගේ සත්කාර මම බලා ගන්න. මංජුලාගේ හඬේවේ පරාජිත බවකි. ඔච්චර ආදරේ නෝන කෙනෙක් ඉඳින්දි සක්විති අයියට මෙහෙම වුණේ ඇයි දන්නේ? හිමාලි වේගෙන් පිකාන මේසේ මතර දමා කියාගෙන ගියේ හොඳට ඇහෙන්නට. අන්නාට පුදුම සිතුනි. මංජුලාට කිසිවක් කියාගන්නට බැරි වේ. මාර බඩුවක් නෑවිත් තියෙන්නේ. එයාගේ මිනිහා වගේ කතාව. මංජුලා කිවි පුපුරමණි. අන්නා මේ දෛවයේ විහිළුවට සිනාසුනාය. මංජුලා බේබි මෙහි නතර වෙලා පුංචි මහත්තයව බලාගත්තනම් හරි. එතකොට කාටවත් කවන්න පවන්න ඕනේ නෑනේ. අන්නා කිවි උපහාසයට මෙනි. මංජුලා කිසිවක් කිවේ නැත. කාමරයට ගිය හිමාලි යලිත් කුස්සියට ආවාය. මංජුලා ඇය එන අයුරු බලා බිම් බලාගත්තාය. අන්ලා ධනසිරි ඉන්නවද? මේ ගෙදර කොල්ලෝ දෙන්න පවා ලේලියේ පවා අන්ලාටත් ධනසිරිටත් කතා කරන්නේ කටපුරා අයියේ අක්කේ කියයි. එලෙස කතා කරන්නේ ඔවුන් අතර ඒ තරම් බැඳීමක් ඇති නිසායි. වර්ෂ අන්ලක්කේ ධනි අයියේ කියා කතා කරද්දි වඩපපුව දන්නට ගන්නේ. එහෙත් මංජුලා පමණක් නොව අලුතා හිමාලිත් කතා කරන්නේ තවදුරටත් ඔවුන්ව ඒ වැඩකාර මට්ටමේ තබායි. අන්නාට ඒ ගැන දුකක් නැත. හැමෝම දෙවිවරු නොවේ. ඉන්නෝ පුංචි නෝනා, යද්දි මට ටිකක් කතා කරන්න කියන්න. මං කියන්නම්. හිමාලි අලිත් ගියේ මංජුලා දෙසවත් නොබලාය. මංජුලා මොරකොඩ නිවසෙන් ගියේ විමුත්තිගේ කාමරයටවත් නොගොසිනි. එයා ආදරය කරන්න දන්න ගෑණියෙක් නෙමේ. මංජුලා පිටව යන දෙස බලා වුන් හිමාලි තමාටම කියාගත්තාය.